මිලියන ගණනකට වඩා වැඩි මිනිසුන් පිරිසක් මේ වන විටත් කුසගින්නේ සිටිනවා. ඒ අතරම උසුලා ගැනීමට නොහැකි තරම් බරකින්නතු තරබාරු මිනිසුන්ද සිටිනවා. ඔබ දන්නවද මේ සිද්ධාන්තය සත්ව ලෝකයටත් පොදුයි. ඉතින් අද වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරන්නේ ලෝ තරබාරුම හෝ ඉතාමත්ම මහත සත්වයින් ගැනයි. වීඩියෝ එක අවසන් වෙනකන් නැරඹුවොත් ටොන් 190කට වඩා බර ලෝ තරබාරුම පුදුම සත්වයා ගැනත් ඔබට දැනගන්නට පුළුවන්. අංක 1 බැංකොක් වල මර්සිඩීස් සුනකයා. බැංකොක් කියන්නේ ලෝ විශාලතම සංචාරක ස්ථානයක්. ඔබ නොදැන සිටියාට ලෝ තරබාරුම සුනකයා සිටින්නේද මෙම නගරය තුලයි. මෙම සුනකයාට නම ලැබුණු විදිය ඇසුවොත් ඔබ පුදුමයටපත් වේවි. මෙම සත්වයාට මර්සිඩීස් යනුවෙන් නම් තබා තිබෙන්නේ එම සත්වයා මර්සිඩීස් බෙන්ස් රථයකින් ගෙනවිත් අතහැර ගිය නිසායි. ඉන්පසු කුඩා අපනශාලාවක හිමිකරුවෙකු විසින් මෙම සත්වයා හදාගෙන තිබෙනවා. ඉතින් මෙම සුනකයා එම කඩවීදියේ ඇවිද යමින් නිවතලන ආහාර විශාල වශයෙන් අනුභව කරා. ඔබට පෙනෙනවා ඇති අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෑදරව මේ සත්වයා ආහාර අනුභව කර තිබෙන බව. ඉතින් මේ විදිහට තමයි මෙම සුනකයා ලොව තරබාරුම සුනකයා බවට පත් වුනේ. විශ්වාස කරන්න මේ සත්වයාගේ බර මැනපු අවස්ථාවේදී ඒ සටහන් උනේ රාත්තල් 120ක් ලෙසයි. කිලෝග්‍රෑම් වලින් නම් කිලෝ 54කි. ඇතැම් විට ඔබටත් වඩා මේ සත්වයා බරින් වැඩි ඇති. සාමාන්‍යයෙන් සුනකෙකුගේ තිබිය යුතු බරට වඩා මෙම සුනකයා 3 ගුණයකටත් වඩා බරින් වැඩි. මීළඟට පවසන්නට යන දෙයින් ඔබ පුදුමයටපත් වේවි. ඔබ දන්නවද සත්වයින් සුරකීමේ පදනමක් විසින් මෙම සත්වයාට තම ශරීරයේ බරින් රාත්තල් 60ක් අඩු කර ගැනීමට උදව් වී තිබෙනවා. අංක 2 ජින්ග් සීල් මත්සයා. අපේ පෘථිවියේ සැලකිය යුතු ධර්මයේ සීල් මත්ස ගහනයක් තිබෙනවා. ආහාර වලින් පොහොසත් ස්ථානයන් වල බරින් වැඩි සීල් මත්සීන් දැක ගන්නට පුළුවන්. මේ ඔබ දකින්නේ ජින්ග්ස් යනුවෙන් හඳුන්වන ලොව තරබාරුම සීල් මත්සීන් අතරින් එකෙක්. එම සීල් මත්සයා මුදවාගත් සීල් මත්සෙක්. එම සීල් මත්සයා ආරක්ෂා ස්ථානයේ වූ අනෙකුත් සීල් මත්ස පැටවුන්ට වඩා කෑදරව ආහාර අනුභව කරා. 2018 වෙනකොට මෙම සත්වයාගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 82යි. මෙම සත්වයා මේ වන විටත් එක්සත් රාජධානියේ කෝන්වෙල් වල සීල් මත්ස ආරක්ෂා ස්ථානයක සිටිනවා. අංක 3 එලෙනෝ එචිඩ්නා. තරබාරුම සත්වයින් එම තත්වයට පත් වී තිබුණේ අහම්බෙන් ඡායාරූප ශිල්පියෙකුට හමු වීම නිසා හෝ අයිතිකරුවා විසින් සිතාමතාම විශාල ලෙස ආහාර ලබා දීම නිසා. නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින ඉත්තාවා වැනි සතෙකු වන මෙම එචිඩ්නා සත්වයාගේ කතාව නම් මීට වඩා ගොඩක් වෙනස්. මෙම කුඩා සත්වයා කතරම් තරබාරුද කිව්වොත් වාහන අනතුරකින් දිවි ගලවා ගැනීමට පවා සමත් වුණා. අධික තරබාරු නොවුණා නම් බොහෝ විටම සත්වයාගේ ජීවිතය බේරෙන්නේ නැහැ. පසු වෙලනෝවා ආරක්ෂා ස්ථානයකටගෙන ගියා. ඉතින් මේ නිලධාරීන් පවසා සිටියේ මේ වුන් මෙතෙක් දුරු තරබාරුතම චිඩ්නා සත්වයා බවයි. එම නිසා මෙම සත්වයාගේ ඡායාරූප අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය වුණා. ඉත්තෑවන්ට සමාන මෙම කුඩා සත්ව විශේෂය දැක ගන්නට පුළුවන් වන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී පමණයි. ඔවුන්ගේ ප්‍රධානම ආහාරය වන්නේ කුහුඹුවන් සහ වේයන් වැනි කුඩා කෘමි සතුන්. හිතන්න මෙම සත්වයා මෙතරම් තරබාරු වෙන්න නම් මොනතරම් කුහුඹුවන් සහ වේයන් ප්‍රමාණයක් අනුභව කරන්නට ඇද්ද? අංක 4 හොලී වලසා. ලොව තරබාරුම වලසා වීමට වලසුන් අතර තිබෙන්නේ විශාල තරඟයක්. දකුණු දිග ඇලස්කාවේ කැට්මයි ජාතික උද්‍යානයේ ෆැට්බෙයා වීක් යනුවෙන් හඳුන්වන වාර්ෂික උත්සවයක් තිබෙනවා. ඔබ දන්නවද මෙවැනි උත්සවයක් පැවැත්වීමට විශේෂ හේතුවක් තිබෙනවා? සාමාන්‍යයෙන් දුඹුරු වලසුන් සීත කාලයේදී සිසිර තරණ නිද්‍රාවකට පත් වෙනවා. එම නින්දට ඇතුළු වෙන්නට ප්‍රථම වලසුන් මහා පරිමාණයෙන් ආහාර අනුභව කරමින් මේ දේ ශරීරයේ තැම්පක් කරගන්නවා. එම නිසා දිනකට රාත්තල් ගණනින් ඔවුන්ගේ ශරීරයේ බර වැඩි වෙනවා. එසේ නොවන්න සීත කාලයේදී නොනැසී සිටින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න එම සංසිද්ධියට ප්‍රචාරයක් ලබා දීමට සහ මිනිසුන් දැනුවත් කිරීමට තමයි ඇලස්කාවේ මෙවැනි උත්සවයක් සමරන්නේ. මේ ඔබ දකින්නේ හොලී යනුවෙන් හඳුන්වන ලොව තරබාරුතම වලසා. හොලී කියන මේ වලසා තමයි 2019 දී තරබාරුතම වලසා තේරීමේ වාර්ෂික තරඟයෙන් ජය ගනු ලැබුවේ. බැලූ බැල්මටම මේ වලසා මොනතරම් තරබාරුද යන්න ඔබට පෙනෙනවා ඇති. අංක 5 කයිරූකු පෙන්ගුයින්. පෙන්ගුයින් සත්වයින් විසින්නේ අධික සීතලක් සහිත පරිසර පද්ධතීන් වල. එම නිසා පෙන්ගුයින් සත්වයින්ද විශාල වශයෙන් ශරීරයේ මේදය තැම්පත් කරගත යුතු වෙනවා. එම නිසා පෙන්ගුයින් සත්වයින් ඔබට හිතා ගන්නවත් බැරි තරම් තරබාරු වැඩෙනවා. මේ වන විට අපට හමු වූ පොසිලවලට ස්තුතිවන්ත වෙන්න වසර මිලියන ගණනකට පෙර මෙහි මත වාසය කළ පෙන්ගුයින් සත්වයින් අඩි 5ක් තරම් මුසකින්ද කිලෝ 50කට වඩා බරකින්ද යුතු බව හොඳින්ම පෙනෙනවා. මෙවැනි යෝධ තරබාරු පෙන්ගුයින් සත්වයේ කොබේ ඉදිරියට ආවොත් එම සත්වයා කෙතරම් මහින්සක වුණත් ඔබ බියටපත් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඉතින් ඔබ දකින අනිකුත් පෙන්ගුයින් සත්වයින්ට වඩා කයිරුකු යනුවෙන් හඳුන්වන පෙන්ගුයින් විශේෂය ඉතා විශාල බව මතක තබා ගන්න. ඔවුන් වසර මිලියන 23කට පමණ පෙර වාසය කරේ අද නවසීලන්තයේ ලෙස හඳුන්වන ප්‍රදේශය තුලයි.
2012දීම පෙන්ගුවින් සත්වයන්ගේ පොසිල හමුවීමත් සමගින්ම පෙන්ගුවින් සත්වෙන් ලොව තරබාරුම සත්ව ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් වුණා. අද නව ශ්‍රීලන්තයේ තුල විශාල ජෛව විවිධත්වයකින් යුතු පෙන්ගුවින් වර්ග ගණනාවක් වෙසෙනවා. අංක 6 හිමි බලලා මෙවැනි තරබාරු බලලෙක් සිටියාද යන්නවත් ඔබ කලින් නොදැන සිටින්නට ඇති. ඕස්ට්‍රේලියාවේ විසූමේ බලලාගේ නම ගිනස් වාර්තා පොතේ ද ලියුණා. ඒ ලොව තරබාරුම බලලා ලෙසයි. විශ්වාස කරන්න මේ බලලා කිලෝ 20ක් පමණ බරකින් යුතු වුණා. බලන්න ඔබේ නිවසේ සිටින බලලාට සාපේක්ෂව මේ බලලාගේ ප්‍රමාණය මොනතරම් විශාලද? සාමාන්‍ය බලලෙකුගේ ශරීරයේ බර කිලෝ 3කට හෝ 4කට වඩා වැඩි වන්නේ නැහැ. අද මෙම සත්වයා ජීවතුන් අතර නැහැ. ඔහු මියගියේ 1986 වර්ෂයේදී. අංක 7 පෝෂන් නොරන් නොටන්. උරන් උටන් සත්වයෙක් කිව්වම ඔබේ සිතේම වෙන්නේ ක්‍රියාශීලීව ගසකින් ගසකට පනිනම වැනි දසුණක් වෙන්නට ඇති. නමුත් තෝෂන් කියන මේ උරන් උටන් සත්වයාට නම් මෙවැනි ක්‍රියාශීලී දීපවතක් කියන්නේ සිහිනයක් පමණයි. 2010දී තමයි මේ තරබාරු සත්වයා දකුණු අප්‍රිකාවේ සිට එක්සත් රාජධානිය වෙත පැමිණියේ. ඔහු සුරතලෙකු ලෙස හැදී වැඩුණු නිසා තමයි ලෝ තරබාරුතම උරන් උටන් සත්වයා බවට පත් වුනේ. ඔහුට එහිදී සකසනු ලැබූ ආහාර සහ පැණි රස විශාල වශයෙන් ලබා දී තිබෙනවා. මුදවා ගැනීමේ මධ්‍යස්ථානයේ පැමිණෙන විට මෙම සත්වයාගේ බර කිලෝ 90කටත් වඩා වැඩි. පසුව ඔහුට ලබා දුන් ශාකමය ආහාර නිසා ශරීරයේ බර රාත්තර ගණනකින් අඩු කර ගැනීමට හැකි වුණා. අංක 8 ඩේරියස් ආවා. ලොව තරබාරුම සත්වයන් කියපු ගමන් අපට මතක් වන්නේ ඇලියතුන් වලසුන් සහ හිපෝ වැනි සත්වයන්. නමුත් බලන්න මෙම ඩේරියස් කියන හාවා ලොව තරබාරුතම හාවා ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණා. එම සත්වයාගේ බර කිලෝ 22ක් තරම් වැඩි වී තිබුණා. ඩේරියස්ගේ පැටවෙකුද හු වගේම තරබාරු වී තිබෙනවා. ඔවුන් දිනකට ගනු ලබන ආහාර ප්‍රමාණය සාමාන්‍ය හාවුන්ට වඩා ඉතාමත්ම විශාලයි. අංක 9 ක්‍රේවන් හෙයිෆර් එළදෙන. හිතන්න ලොව විසු තරබාරුතම එළදෙන මොනතරම් විශාල ඇතිද? ක්‍රේවන් හෙයිෆර් කියන අධික තරබාරු එළදෙන ගැන වාර්තා වන්නේ 18 වෙනි ශතවර්ෂයෙන්. එම එළදෙනගේ හිමිකරුවා සිතාමතා මෙම සත්වයාව තරබාරු කිරීම සඳහා ආහාර විශාල වශයෙන් ලබා දී තිබුණා. එම සත්වයා ප්‍රදර්ශනය කිරීමට අයිතිකරු විසින් මුළු එංගලන්තේ පුරාම රැගෙන ගොස් තිබෙනවා. එම සත්වයාගේ ප්‍රමාණයටම සමාන වන විදිහට ඉදි කරපු ලෝහමය අනුරුවක් අතට දැක ගන්නට පුළුවන්. ඇයගේ වර්ගයාට වසර 15ක් වැනි ආයු කාලයක් තිබුණද ඇය ජීවත් වුණේ වසර 5ක් පමණයි. 2013 වර්ෂයේදී ග්‍රේවන් නේෆර් එළදෙනගේ තෙල් සායම් පින්තූරයක් ඩොලර් 20,000කට අලෙවි වුණා. ඉතින් මෙම එළදෙනගේ නමත් ලොව තරබාරුතම සත්වයන්ගේ ලැයිස්තුවට අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි. මොකද ඇයගේ ශරීරයේ බර කිලෝ 1980ක් පමණ වුණා. ඒ වගේම උරහිස්සල උසාඩි 7ක් පමණ වුණා. අංක 10 නිල්තල් මසා. ලොව තරබාරුම සත්වයන් ගැන කතා කරනවා නම් ලොව විශාලතම සත්වයන් නමතක කරන්නට බෑ. ඔබ දන්නවද නිල්තල් මසුන් අතරින් ප්‍රතිශතයක් විදිහට 35%ක් තරබාරු තත්ත්වයක පසු වෙනවා. එම නිසා නිල්තල් මසුන් ලොව තරබාරුතම සත්වයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. නිල්තල් මසා ලොව විශාලතම සත්වයා වන වාසේම මිහිමත විසූ සත්වයන් අතරින් විශාලතම සත්වයා වන්නේද නිල්තල් මසා. නිල්තල් මසෙකුගෙන් වාර්තා වූ වැඩිම ශරීර බර වුණේ ටොන් 190කි. වාර්තාගත වැඩිම දිග වුණේ මීටර් 27.6ක්. ඉතින් හිතන්න තරබාරු නිල්තල් මසෙකුගේ ශරීරයේ බර ටොන් 200ක්ම වන්නට පුළුවන්. අවාසනාවකට මේ සත්වයින් මඳ ව්‍යායාමයේ තර්ජනයකට ලක් වී තිබෙනවා. මේ වන විට මේ සත්වයින්ගෙන් මිහිමත ජීවත්ව සිටින්නේ 10,000 සිට 25,000ක් තරම් ප්‍රමාණයක් පමණයි. ඉතින් මේ ඔබ දුටුවේ ලොව තරබාරුතම සත්වයින් දස දෙනා. ඔබ නොදත් මෙවැනි දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.